අයිබෝවන් මදර්බෝඩ් විදේශෝ channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම සූදානම් වෙන්නේ ඔයාලා හැම දිනෙකටම වැදගත් වෙන නිවසේදී පහසුවෙන් ඔයාලට ඇඳගෙන ඉන්න පුළුවන් ලේඩිස් ෂෝට් එකක් කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා දෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේක ව්‍යාපාරයක් විදියට උනත් මහන්න පුළුවන් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම සරලව මහගන්නේ කියලා. ඔය තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. අද මම මේ ෂෝට් එක මහ ගන්න 60 පළල විස්කෝස් රෙදි වලින් රෙදිආර 3 කාලක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට ඕනම රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. ඒ වගේම මේ පෙනිත්‍රි බඩු ටිකත් අරගන්න ඔයාලට මේ වැඩේ කරගන්න. इतनी मुलीम मम्मगे रेद मे विधिट कणपीट पे उड़ तीन नमागिन तीनमा अस्वाट दिख इकट इटी नमागिन मिन मे विधिट नवतत् नमला हतरट नमल तमाइ मम कपागण आने इतिंग हिम कपागण बेरीना गुडाक महत किट पुलवा मे विद्र दिखट नमला नवत मिन मे विद्र उस पेतर नमागण इतकोट आट अवश्य उस प्रमाण तीयन पलल प्रमाण तीन थिंग अद मम कपागण हतरट नमला इत मे विधिट रेद हतरट नवागत्र पसदी उस सह पल लकुन करगण खाली मम मे विधिट इराकंद गण रेद हतर पटक तीन सहली भवती आगण तमाइ मंग विद्र करगण इतें इट पास इरेगा तन पहाल टंगल हमारा लकुन करणवा ये विद्र लकुन करानी लास्टिक का अलगा मे विद्यट इतनी पास मंगार इकेली भवती आगण त्यागत को कपल इवत्कना मे विद्यट अरे रेख आवल नमला पीन करगा इतकटपड़े वार दीन नैमेक इतिंग इट पास मम मुलिम करा मगे इनवट मीम अरगण ऐ थिंक अंगल ती हे एक मम हतरे बेदागण इतिंग खलिस मदीन तन मीम तमए गण हतरे बेदागत हत हमार क्लबेना विनदेट मेहंगवासी अंगल अकेकराट अद मेहंगवासी अंगल देखना मेहंगवासी इतरकने मे बुरी तमए अंगल देखरा ඉතින් ඔයාලට මීට වඩා රැලිය අවශ්‍යයි නම් ඔයාගේ කලිසමේ ඔයාලට අඟල් 3ක් 4ක් ඒ විදිහට වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ එකතු කරගත්ත ප්‍රමාණය උඩ එහා පැත්තට ලකුණු කරලා ඒ ප්‍රමාණයම තමයි මම කරූස විදියට මේ ආකාරයට පහළටත් ලකුණු කරේ. ඉන රේඛාවේ ලකුණු කරපු සමයි පහළට ලකුණු කරෙත්. ඉතින් ඊට පස්සේදි මම අඟල් 3ක් කරුව හැඩ කරගන්න අර රේඛාවේ ඉඳන් ඉදිරියට ලකුණු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට මේ විදිහට කරගත්තම ප්‍රමාණවත්. ඉතින් අද මම මේ කලිස්සම ඉදිරිපස සහ පිටපස දෙකම එහෙම කරගන්න නිසා තමයි 3ක් තියාගත්තේ. නැත්තම් අපි 2යි තියාගන්නේ ඉදිරිපස පළුවට. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට මුල් ඉඳන් උඩට අඟලක් ලකුණු කරලා ඒ වගේම මේ පැත්තෙනුත් 3ක් තියාගන්නවා. මොකද මේ පැත්තරත් 3ක් තියාගත්ත නිසා ඉතින් උඩටත් ඒ විදිහට 3ක් මේ විදිහට ලකුණු කරගෙන කරු රේඛාව මේ විදියට හැඩකලා ඇඳ ගන්නවා. ඉතින් මම ඉදිරි දවසක කියලා දෙන්නම් ඉදිරිපස පළුව වෙනම පිටුපස පළුව වෙනම කපාගෙන මහ ගන්න ෂෝට් එකක් වෙන දවසක කියලා දෙන්නම්. දැන් යන්නේ මම මේ විදියට ලකුණු කරගෙන ෂෝට් එකේ උස ලකුණු කර ගන්න. මම අඟල් 18ක් උස ලකුණු කර ගන්නවා. ඉතින් අඟල් 18ක උස අවශ්‍යයි නම් අඟල් 19ක් උස ඔයා ලකුණු කර ගන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ ෂෝට් එකේ උස අඟල් 18ක් අවශ්‍යයි නම් ඒකට යටවාටියේ මෙහෙ නඟලක් එක්ක අඟල් 19ක් මේ විදිහට මම තියා ගන්නවා. ඉතින් ඊට පස්සේ මම රේඛාවක් ඇඳ ගන්නවා. ඒ විදිහට රේඛාවක් ඇඳගෙන අපිට පුළුවන් යටවාටියේ පළල, ඒ කියන්නේ යටපළල ලකුණු කරගන්න. ඔයා කකුල තදට මහ ගන්නව නම් ඔයා ඉනවට මිම්මම පහලින් තියාගත්තම ප්‍රමාණවත්. හැබැයි ඔයා කලසම කකුල ටිකක් ලූස් වට මහනව නම් ඇදෙන්නේ නැති රෙද්දකින් මහනව නම් ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ කරුව අපි හැඩ කරගත්ත ප්‍රමාණයට තියෙන ප්‍රමාණය පළල ප්‍රමාණය පහලින් තියාගන්න. ඒ විදිහට තියාගත්තම හරි. ඉතින් ඇදෙන රෙද්දකින් වගේ මහනව නම් ඉනවට මිම්ම ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්න. ඉනට තියාගත්ත ප්‍රමාණය. ඉතින් මම මේ විදිහට කරුව ළඟ තියෙන ප්‍රමාණය ලකුණු කරලා ඉරක් ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ විදිහටම අපිට මහ ගන්නත් පුළුවන්. හැබැයි තවත් ටිකක් අපිට පුළුවන් මේක ලස්සන කරගන්න. මේ ඉර ළඟ ඉඳන් මේ පැත්තට ඇතුල් පැත්තට අඟලක් මම මේ විදිහට මාක් කරගන්නවා. ඒ විදිහට මාක් කරගෙන කරුව තියෙන තැන ඉඳන් මේ පැත්තට රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේදී අපිට තියෙන්නේ කොටස් දෙකම එකවර කපා ගන්න. ඉතින් මේ පැත්තේ සයිඩ් එකකින් වට අවශ්‍යයි නම් උස්සල හැඩ කර ගන්න පුළුවන්. මම අද ඒ විදිහට කරන්නේ. මේ විදිහම තමයි කරගන්නේ. ඉතින් මම මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට
එකේලියට මේ රේඛාව තියෙනවා ඉලාස්ටික් එක අල්ලන රේඛාව. ඉතින් මෙන්න මෙතන මම වාටිය මහන්න මාක් කරගත්ත තැනින් කට් මාක් දා ගන්නවා. ඒ වගේම ඉලාස්ටික් එක අල්ලන තැනිනුත් කට් මාක් දා ගන්නවා. එතකොට අපිට මහද්දේ හරිම පහසුයි. ඉතින් මේ විදිහට මම කොටස් දෙකම මේ විදිහට වාට දිග හැරලා පෙන්නන්නම්. දැන් අපිට තියෙන්නේ මහ ගන්න. ඉතින් අපි මුලින්ම මේ විදිහට කරු දෙක මූට්ටු කරගනිමු. කරු දෙක මූට්ටු කරගෙන තමයි කකුල මූට්ටු කරන්නේ. මේ විදිහට මම ඕවර්ලොක් මැෂින් එකේම ගහගෙන යනවා. මොකද ඕවර්ලොක් එක සහ මූට්ටු මැස්ම දෙකම සිදුවෙන නිසා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නෝමල් මැෂින් එකේම අහලා ඕවර්ලොක් කරගන්න. ඉතින් මේ විදිහට මම අනිත් පැත්ත කරුවත් මූට්ටු කරගන්නවා. ඉතින් මේ විදිහට කරු දෙකම මූට්ටු කරගෙන ඉවර වෙලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට හරව ගන්න. අපේ ෂෝට් එක මේ විදිහට හරවගෙන ඊට පස්සේදී මෙන්න මේ විදිහට එකට තියාගෙන මෙන්න මේ යට මූට්ටු අපිට දා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේදී අපිට තියෙන ඉලාස්ටික් එක සම්බන්ධ කරගන්න මගේ ඉනවටමින් මඟල් 30ක් තියෙනවා. ඉතින් මම ඊට වඩා අඟල් 3ක් අඩුවෙන් තමයි ඉලාස්ටික් එක කපාගන්නේ. ඔයා ඔයාගේ ඉනවටමින්ට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් එක කපාගන්න. ඒ වගේම අඟල ඉලාස්ටික් එකක් තමයි මම අද අරගෙන තියෙන්නේ. මොකද අඟල් එක හමාරණ තියාගත්තේ. ඊට පස්සේ මේ විදිහට එකට තියලා මම මූට්ටු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට දෙකට නැමිලා තියෙද්දි මේ පැත්තේ කොණෙන් දෙකට බෙදාගෙන මාක් එකක් දා ගන්නවා. නැවතත් මේක දෙකට නමා ගන්නවා. ඒ කියන්නේ හතරට. ඊට පස්සේ මෙතනත් මාක් කර ගන්නවා. මෙතනත් මාක් කර ගන්නවා. ඉතින් මේ විදිහට මාක් කර ගන්න. ඊට පස්සේදී මේ විදිහට මම ෂෝට් එකේ දෙපැත්තෙත් කට් මාක් දා ගන්නවා. මොකද මේ ෂෝට් එකත් අපිට කොටස් හතරකට බෙදා ගන්න අවශ්‍ය වෙනවා ඉලාස්ටික් එක අල්ල ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කණපිට පැත්තට තියලා මේක මහ ගන්න. මේ බලන්න මේ විදිහට අඟල් එක හමාරක රේඛාව මම ඇඳගෙන තියෙනවා කලින්ම. ඉතින් ඒ රේඛාවට තමයි ඔයා මේ විදිහට ඉලාස්ටික් එකේ යට තියාගන්න ඕන. ඊට පස්සේ අඟල් භාගයක් උඩින් ඉතුරු වෙනවා ඔයාට පේනවා. ඉතින් ඒක නවල මහ ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මෙතනදි කියලා දෙන්නම්. දැන් මේ විදිහට තියලා පින් කරගෙන ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මේ විදිහට වාගේ කලිස්සම හොඳ පිටට කණපිටට හරව ගන්න. හරවගෙන මෙන්න මේ විදිහට බලන්න මම ඔයාලට මේක ස්කිප් නොකරම පෙන්නුවේ. ඔයාලට මේක පැහැදිලිව තේරුම් ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලිස්සම ඇතුළට දාගෙන මේ පැත්තට උඩට අරගන්න වෙනවා ඉලාස්ටික් එක. මේ විදිහට රවුමක් මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපි අර මාක් කරගත්ත ස්ථාන මේ විදිහට අර මූට්ටු වෙච්ච ස්ථානයට තියලා පින් කරගන්න. ඒ වගේම කලිසම දෙපැත්තෙත් අපි ඔයාලට මතකයි කට් මාක් දාගත්තා. ඉතින් ඒ ස්ථාන මේ විදිහට ඉලාස්ටික් එකේ අපි මාක් කරලා බෙදාගත්ත තැනටම හරියට තියලා උඩින් අනිවාර්යෙන් අඟල් භාගය ඉතිරි වෙන තමයි තියලා කටු ගහ ගන්නවා ඕනේ. ඒ විදිහටම අනිත් සයිඩ් එකත් කරගනිමු. ඉතවට කියන්න ඕනේ ඔයා කලිස්සම ඉනවටමින්ම අරගනිද්දී ඔයා කලිස්සම අඳින තැන ඉනවටමින්ම තමයි ගන්න ඕනේ. නැතු ඔයාගේ පිහිටි අර උඩ තියෙන පුංචි ඉනවටමින්ම නෙමෙයි කලිස්සම අඳින තැන ඉනවටමින්ම අරගන්න මේක මහද්දි. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ඉලාස්ටික් එක මැදින් තමයි මහගෙන යන්නේ. මේ බලන්න මේ විදිහට මහගෙනම යන්න. ඉතින් ඒක මහද්දිත් ඔයා පොඩ්ඩක් ගොඩාක් අදින්න එපා. ඔයාගේ රෙද්ද ප්‍රමාණයට විතරක් ඉලාස්ටික් එක මේ විදිහට ඇදලා මහ ගන්න. රෙද්ද රැලි වෙන දෙන්න එපා. මේ විදිහට අතින් ඔයා හදාගෙන ඉලාස්ටික් එක ඇද ගන්න වෙනවා රෙද්ද ප්‍රමාණයට. එකින් එක මහගෙන යන ගමන් කටු ගලවන්න. ගලවගෙන මැදින් මහගෙන යන්න. ඉතින් ඒ විදිහට මම මහගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට අපි උඩ තියාගත්ත අඟල් භාගය ප්‍රමාණය නමලා අතුරට නමලා මේ විදිහට මහ ගන්නවා. ඉතින් මේකත් මහද්දී ඔයා මේ විදිහට ඉලාස්ටික් එක අදින ගමන් තමයි මහන්න ඕනේ. රැලි වෙන දෙන්න එපා. ඒ වගේම ඉලාස්ටික් එකට අහු වෙන්නේ නැති වෙන්න ඔයාගේ රෙදි අර නවාගත්ත රෙදි කොටසේ කොනෙම්ම තියෙන තමයි මහන්න ඕනේ. ඒ විදිහට මහගත්තම තමයි හොඳට මේක රැලි වෙලා හිටින්නේ. ඉතින් ඒ විදිහට මහගෙන ඉවරලා මේ විදිහට මුණත් ඔයාලට මේක අඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ මැදිනුත් ඔයා දැකලා ඇති ඔයා ගේන කඩෙන් ගේන ෂෝට්ස් වල මේ විදිහට මැදිනුත් මම පාරක් දාගෙන තියෙනවා. ඉතින් ඒක මහන්නෙත් අර විදිහටම ඉලාස්ටික් එක අතින් ඇදගෙන ගොඩාක් අඳින්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට අඳගෙන මහ ගන්න. ඊට පස්සේ මම මේ කරන්නේ මගේ කලිසමේ යට වාටිය මහ ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය විදියට දෙසරයක් නමලා යට වාටිය මහ ගන්නවා. දන්න ඕන මැදුමක අපි වාටි මහන්නේ සාමාන්‍යයෙන් මේ විදියට ඔක්කොම මූට්ටු කරගෙන ඉවර වෙලා. එතකොට තමයි ලස්සන.
ඉතින් මේ විදිහට වාටි මහ ගන්න කකුල් දෙකේම ඉතින් බලන්න තාමත් ඔයා කඩෙන් මේ වගේ ගෙදරට අඳින ඇඳුම් මිලදී ගන්නව නම් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඉතින් මේ විදිහට ගෙදරදිම මහ ගන්න ඉතාම අඩු මුදලකදී ඔයාට පුළුවන් ඔයාගේ ඇඟේම සයිස් එකට මහ ගන්න ඒ වගේම ඔයාට පුළුවන් මේක ව්‍යාපාරයක් විදිහට උනත් කරන්න රෙදි ගොඩාක් එකපාර ගෙනල්ලා ඔයාට පුළුවන් මහලා විකුණ ගන්න ඉතින් මේ වගේ ඔයාලත් මහන ෆොටෝස් motherboard with issue කියන මගේ public group එකට share කරන්න යාළුවන්ටත් බලන්න ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රයෝජනයක් ඔයාලා ලැබුණා නම් like කරන්න comment එකක් දාන්න इतिंग निम तवत्लुत्वीडियो के हमयम गिंग मम शू।